360 degrees YouTube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. මේ තමා අපේ hand embroidery first video එක. ඒ හැම දෙයකටම කලින් අපේ 360 degrees YouTube channel එක දැම්ම subscribe කරන්න bell icon එකත් click කළොත් අපේ අලුත්ම notifications උත් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ නිර්මාණය කිරීමට රෙදි කැබැල්ලක්, එය සවි කර ගැනීමට රාමුවක්, වර්ණ කිහිපයක කැරලි නූල්, ඒ සඳහා ඔයාලට තනි පාට හෝ shaded වර්ණ යොදා ගන්න පුළුවන්. ඒ වගේම කැමති නම් DMC නූලුත් භාවිතා කරන්න පුළුවන්. කතුරක්, trapestry ඉඳි කටු සහ පැන්සලක්. මුලින්ම රෙදි කැබැල්ල මේ ආකාරයට රාමුවට සවි කරගන්න. රෙදි කැබැල්ල රාමුවට සවි කළායින් පසුව මෙම ආකාරයට හොඳින් ඇද ගන්න. මේ අපේ පළමු වැනිම hand embroidery tutorial එක නිසා මම ඔයාලට බේසික්ම මැහුම් ක්‍රමයේ ඉඳලා ඉස්සරහට කියලා දෙන්නම්. අලුතෙන්ම කරන කෙනෙකුට ඉරක් ඇඳලා ඒ උඩ මහන්න පුරුදු වෙන එක වඩා සුදුසුයි. මුලින්ම නූල ඉඳි කටුවට දමාගෙන කෙළවරෙන් මේ ආකාරයට ගැටයක් ගසා ගන්න. අපි මුලින්ම බලමු නූල් ඇඳීම කරන්නේ කොහොමද කියලා. මේකට නූල් දිවවීම කියලත් කියනවා. ඒ සඳහා ඉඳි කට්ට මේ ආකාරයට රෙද්දෙන් ඉහළට හා පහළට මතු කර ගන්න ඕනේ. මේක ඊටාම පහසු මැස්මක්. නිර්මාණවල අවුට්ලයින් කරන්න මේ මැස්ම භාවිතා කරනවා. අපි කලේ නූල් ඇදීම. ඊළඟට ආපසු මැස්ම. මෙහිදී ඉදි කටුව ඉහළට ගත් තැනට පිටුපසින් තමා නැවත ඇතුල් කරන්නේ. ඒ නිසායි අපි මේකට ආපසු මැස්ම කියලා කියන්නේ. අපි මේක නැටි මහ ගන්න වගේම අවුට්ලයින් කර ගන්නත් යොදා ගන්නවා. ඒ තමා ආපසු මැස්ම. ඊළඟට දම්වැල් මැස්ම. මෙහි පළමු ලූප් එක සාදා ගන්නා ආකාරය හොඳට බලා ගන්න.
ඉන් පසු හැම අවස්ථාවකදීම ඉදිකට ලූප් එක තුලින් ඇතුළට ගසා මදක් ඉදිරියෙන් ඉහළටගෙන ඊළඟ ලූප් එක සඳහා නූල පටලවා ගන්න. මේකත් පුරුදු වුණාම හරිම පහසුයි. ඒ තමා දම්වැල් මැස්ම. ඊළඟට නැටි මැස්ම. මේ මැස්මේදී සෑම විටම ඉදිකට ඉදිරියේ සිට පිටුපසට මසන්න ඕනේ. ගොඩක් නිර්මාණවල අතුහා නැටි මසා ගන්න අපි මේ යොදා ගන්නවා. ඒ තමා නැටි මැස්ම. ඊළඟට මැස්සා මැස්ම. මේ මැස්ම හැම විටම අග සිට තමා පටන් ගන්නෙ. මෙහිදී ඉදිකට දෙපසට ගසන විට සමාන දුරින් ගසා ගන්න වග බලා ගන්න. කොළ හා පඳුරු නිර්මාණයට මේ මැස්ම වඩා යෝග්‍යයි. ඒ තමා මැස්සා මැස්ම. දැන් බ්ලැන්කට් මැස්ම. මේ මැස්ම කරන විදිහ බලාගෙන හිටියොත් ඉගෙන ගන්න හරිම ලේසියි.
ලදරු ඇඳුම් වල වාටි මසා ගැනීමට බොහෝ විට මේ මැස්ම යොදා ගන්නවා. ඒ තමයි බ්ලැන්කට් මැස්ම. ඊළඟට කවුච් කිරීම. මෙයත් ඉතා පහසුයි. මේ සඳහා අපි නූල් දෙකක් භාවිතා කරනවා. අවශ්‍ය දුර නූලක් ඇදගෙන තවත් නූලකින් තැනින් තැන ගැට යොදා ගැනීමයි මෙහිදී සිද්ධ වන්නේ. මේ මැස්මද නැටි මැසීම සඳහා යොදා ගන්නවා. ඒ තමා කවුච් කිරීම. අපි මේ කොටසින් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මැහුම් වර්ග 7ක් ඉගෙන ගත්තා. හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වල තවත් දේවල් ඉදිරි කොටස් වලින් අරගෙන එන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ ගොඩක් දේවල් දැනගන්න අපිව දැම්ම subscribe කරන්න. අපි 360 degrees